විශේෂයෙන්ම මේ වන විට අද දවස බැලුව. අද මැයි මාසේ 13 වෙනිදා. අද දවස හරියට රටේ මිනිස්සු දකින්නේ සිංහල අවුරුද්දේ නොනගතේ දවසමයි. පාරට බැස්සම වාහන නැහැ. ඉස්කෝලයක් ගාව දරුවෝ නැහැ. රජයේ රාජ්‍ය ආයතනවල සේවකයෝ නැහැ, නිලධාරි නැහැ. කර්මාන්ත ශාලාවල සේවකයෝ නැහැ. වෙරළට ගියාම දීවරය නැහැ. ඊළඟට ගොවිතැනට ගියාට පස්සේ ගොවිය නැහැ. මේ වගේ අරාජික වෙච්ච රටක් තමයි අද දවස ඇතුළත මේ රටේ ජනතාවට දැක් ගන්න පුළුවන්කම ලැබුණේ. එතකොට මේ අස්ථාවර භාවය දිගින් දිගටම තිබුණොත් මේ විදිහට කටකතා වෙන්න පුළුවන්, ඇත්ත කතා වෙන්න පුළුවන්. මොන කතා වලින් හරි රට මේ විදිහට වැටි 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 යන්න ගියොත් මේ රට අවසානයේ නවතින්නේ කොතනද කියන ප්‍රශ්නාර්ථය රට ඉදිරියේ තියෙනවා. රට ඉදිරියේ බොහොම පැහැදිලිව තියෙනවා. හැබැයි බොහොම පැහැදිලිව අද මේ රට තියෙන තත්ත්වය දිහා බලනකොට මේ තත්ත්වය මෙතෙන්ට ගේන්න මේ ආණ්ඩුව 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ හැසිරුණු විලාශය අපේ රටේ ජනතාවට අද මතක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. එදා LTTE ත්‍රස්තවාදය මේ රටෙන් තුරන් කරේ 2009 මැයි මාසේ 18 වෙනිදා. 2009 මැයි මාසේ 18 වෙනිදා ත්‍රස්තවාදය මේ රටෙන් තුරන් කරලා එදෑන් පස්සේ 2010 මැයි මාසේ 19 වෙනිදා ඉඳන් හැම මැයි මාසයකම අපේ රටේ අපි දැක්කා විජයග්‍රහණයේ සැමරුම. අවුරුදු 30ක තිබුණු යුද්ධයක් අවසන් කරපු විරෝධාර රණවිරුවාව සහ ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ සියලු දෙනාව අගයමින් විජයග්‍රහයේ සැමරුම ගෝල්පේස් පිටිය කළා. රට අස්ථාවර වෙලා තිබුණු රට ස්ථාවර රටක් බවට පරිවර්තනය කළේ විජයග්‍රහයේ සැමරුම කරා. මේ ආණ්ඩුව බලයට පත් වුණාම මොකද කළේ? මේ ආණ්ඩුව බලයට පත් වෙච්ච ගාම විජයග්‍රහයේ සැමරුම නැවැත්තුවා. ඒක නවත්තන්න හේතුව කිව්වේ මොකද්ද? මේක තිබුණාම මේ හිත රිදෙනවලු අනිත් අයගේ. විජයග්‍රහයේ සැමරුම පැවැත්වුවම අනිත් අයගේ හිත රිදෙනවා. ඒතර හිත රිදෙන නිසා මේ රටේ රාජ්‍ය ආරක්ෂාව මේ කාගවත් හිතරිත් දන්න නෙවෙයි. මේ රටේ රාජ්‍ය ආරක්ෂාව කියන්නේ මේ රටේ ජීවත්වන සෑම ජාතියකම හැම ආගමකම සියලු දෙනාව ආරක්ෂා කිරීම. ඒ වෙනුවෙන් ඔවුන්ගේ අභිමානය වෙනුවෙන් කරන දේ නවත්තලා හිතරිදෙනවා. දැන් කොහොමද හිතරිදලා තියෙන විදිය? දැන් මේවා තමයි රණබිරුවාගේ චිත්තදෛර්ය පල්ලෙහාට දාලා විනාශ කරපු බව. හැබැයි ඔන්න දැන් නැවත සැරයක් මම දැක්ක මේ TV වල, රේඩියෝ වල, විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය වල දැන් ආපහු රණවිරුවා ගැන සින්දු යනවා. ඒ දවස්වල ඒ කැසට් පට, ඒ හඬ පට ඔක්කොම මං හිතන්නේ කොහෙරි දාලා වලලා තියෙන්නේ ඇත්තේ. දැන් වෙන තැන් වලින් හොයාගෙනද කොහෙද ආපහු රණවිරුවා ගැන අපේ එකකී 110කී මේ සින්දු දැන් යනවා. දැනුයි මතක් වුණේ අන සිවාජි ලිංගම්ට මතක් වෙලා. උතුරේ සිවාජි ලිංගම් කියනවා දැන් අපිට අපේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන්නලු. උතුරට ආරක්ෂාව තර කරන්නලු. දැන් දැනුයි රණවිරුවාගේ අභිමානය රටට හරියාකාරව පෙනුනේ. දැනුයි රණවිරුවාව රටට අවශ්‍යයි කියන පණිවිඩය ලැබිලා තියෙන. රණවිරුවාව එහෙම් පිටින්ම රණවිරුවාව පැත්තකට විසි කළා දාපු රජයක් බවට පරිවර්තනය වුණා. ඒකේ ඒ පාපකර්මයේ තමයි අද මේ ආණ්ඩුව ගෙවන්නේ, ආණ්ඩුව නෙවෙයි ගෙවන්නේ, මේ රටේ ජනතාවට ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි කියනවා විරෝධාර රණවිරුවාට අපි එදත් ආදරය කළා, අදත් ආදරය කරනවා, හෙටත් ආදරය කරනවා. රටේ මේ රට ආරක්ෂා කරන රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඔබ අද මේ කරන මෙහෙවර වෙනුවෙන් අපි අපේ ගෞරවය අපි පුද කරනවා සමස්ත ජාතියක් හැටියට.